ආයුබෝවන් කාලීන පුවත් වාර්තාකරණය අංක 1 සේතු දැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත වියකි යන ජන ක්‍රීඩා ගිය අවුරුද්දේ ටෙලිවැකියෙන් කියූ දේම අවුරුද්දකට පසු අදටත් බලංගු බව අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ඔබට ඉදිරිපත් කරන්නේ පසුගිය වසරේ අලුත් අවුරුද්දට ලියපු ටෙලිවැකියමයි. පහුගිය අවුරුද්දේ අලුත් අවුරුද්දට ලියපු ටෙලිවැකිය. හොඳේ ඒ කියන්නේ 256 වෙනි ටෙලිවැකිය. එදා අප කියූ දෑ අවුරුද්දකට පසු තාමත් වලංගුයි. ඒකයි අද නැවත විකාශයක් ඉදිරිපත් කරන්න ඕනි කියලා තීරණය කළේ නේද? එහෙනම් අහලා බලමු. අපේ රටේ වැඩිම පිරිසක් එක්ව සමරන උත්සවය තමයි සිංහල දෙමළ අලුත් අවුරුද්ද. අපේ රටේ ජන කොට්ටාස දෙකක් ඒකාත්මික වන අපූරු සංස්කෘතික මංගල්‍යයක් සිංහල දෙමළ අලුත් අවුරුද්ද. පරණ අවුරුද්ද මොනතරම් වේදනාත්මක වුණත් අද අලුත් සිතුවිල්ලක් සිත දරන දවසක්. ඒ නිසා එම් ලොබෙල්ගේ හරි අපූරු වදනකින් අලුත් අවුරුද්ද ආරම්භ කරමු. ශ්‍රේෂ්ඨ මිනිසකු තැනෙන්නේ බුද්ධියත් හදවතත් එකසේ බලවත් වූ විටයි. ශ්‍රේෂ්ඨ මිනිසකු තැනෙන්නේ බුද්ධියත් හදවතත් එකසේ බලවත් වූ විටයි. ඔව් අද අපට අවශ්‍ය වන්නේ බුද්ධියත් හදවතත් බලවත් පුරවැසියන් පිරිසකුයි. එසේම මහත්මා ගාන්ධී කිව් සමාජ ක්‍රමයත් මේ මොහොතේ මතක් කරගත යුතුමයි. දසතින් හමන සුළං වලට ඇතුළු වීමට ඔබේ වාකවුළු විවෘත කර තබන්න. එහෙත් ඒ සුළඟට ගසාගෙන යන්නේ නැති තරමට ඔබේ පාදම ශක්තිමත් කරගන්න කියලා නේද? ඒකත් මතක තියාගෙන අද ටෙලිවැකිය ආරම්භ කරමු. අද ලියන්නේ 256 වැනි ටෙලිවැකිය. අද වන විට අපේ රට ඇතුළට අපේ ජීවිත ඇතුළට හතර අතින්ම හුලං හමන්ට පටන් අරන්. එහෙත් අපේ පාදම ශක්තිමත්ද කියන ප්‍රශ්නේ පැන නගිනවා නේද? ජපානයට පුළුවන් වුණා නම් සිංගප්පූරුවට පුළුවන් වුණා නම් ඇයි අපට බැරි කියන ප්‍රශ්නය අහන්නම වෙනවා අද වගේ දවසක. ජපානයේ අපට වඩා දහසක් විනාශයන්ට ගොදුරු වූ සහ ගොදුරු විය හැකි රටක්. ඔව් සිංගප්පූරුවේ භූමි ප්‍රමාණය අපේ මුළු කොළඹම තරම් පොඩි රටක්. නමුත් ලෝක සිතීමේ අද බලගතු රාජ්‍යයක්. අපි බලමු ජපානයේ නැගිට්ටේ කොහොමද කියලා. ඇයි අපට බැරි කියලා. ඊට පෙර මීට වසර 150කට විතර ඈත පැරණි ජපන් කියමනක් අධ්‍යයනය කරන්නටම අවශ්‍යයි. නූගතෙකු සිටින එක පවුලක් හෝ නූගත් පවුලක් සිටින ගමක් හෝ නොතිබිය යුතුයි. නූගතෙකු සිටින එක පවුලක් හෝ නූගත් පවුලක් සිටින එක ගමක් හෝ නොතිබිය යුතුයි. මෙහෙම කිව්වේ කවුද? වසර 150කට විතර පෙර ජපන් විද්වතෙකු වූ කිඩෝ ටකයෝෂි. ඔහුගේ මේ කියමන මත සිට තමයි අද ඇති ඔය දියුණු ජපන් සමාජයේ විග්‍රහ කරන්නට ලේසි. ජපානය දෙවන ලෝක යුද්ධයෙන් මහපොළොවටම සමතලා වුණු රටක්. ස්වභාවික විපත් කුමන මොහොතක සිදුවේවිද කියලා කිසිවෙකුටවත් කියන්න බැරි රටක්. පහුගිය අවුරුදු 10 තුළ විතරක් ජපානයට ප්‍රධාන භූමිකම්පා 28ක් සිදුවෙලා තියෙනවා. ජපානයේ තියෙන ගිනි කඳු වලින් 55ක් තාමත් සක්‍රීයයි. ඔව් ඕන වෙලාවක පත්වෙන්න පුළුවන්. පෘථිවිය සක්‍රීය ගිනි කඳු වලින් 10%ක්ම තියෙන්නේ ජපානයේ ඇතුලේ. එසේම ලෝකේ වැඩිම වයස්ගත, ඒ කියන්නේ වයෝවෘද්ධ ජනගහණය ඉන්නේ ජපානයේ. මේසා විශාල ස්වභාවික අවදානමකුත් ඇති රටක්, යුද්ධයකින් විනාශ වූ රටක්, ලෝකයේ බලවත්ම ආර්ථිකයක් ඇති රටක් බවට පත් උනේ කොහොමද? නිකම්ම නිකන් ජපන හපන කියලා කතාව විතරක් කියලා වැඩක් නැහැ. ජපන හපන තමයි. ජපන හපන වුණේ කොහොමද? ඔව් ජපන හපන වුණේ ජපන් ජාතිකින්ම සතු වැදගත් පුරුදු 10ක් නිසයි. ආන් ඒ පුරුදු 10 අද අපි මතක් කරගමු. විශේෂයෙන් ජපන් ජාතිකින් තම ඉතිහාසයට ගරු කරනවා. හැබැයි ඒ වුණාට වංශයේ කබල්ගාමින් නම් ඉන්නේ නැහැ. හොඳේ
ජපන් ජනයා අනාගතයේ වෙනුවෙන් සම්ප්‍රදාය රැකගෙන නූතන ලෝකයට ගැලපෙන්න වැඩ කරනවා. හොඳේ අංක එක තමයි පිළිවෙල. ජපන් ජාතිකයින් හරි පිළිවෙලයි. පෝලිමක වුණත් එකිනෙකා පසුපස යනවා. පෝලිම් පනින්නේ නැහැ. වෙලාවට වැඩ කරනවා. කෝච්චිය වෙලාවට එනවා. පොරොන්දු වෙලාවට මුණ ගැහෙනවා. ඒ තමයි ජපන් ජාතිකින්ගේ ජීවිතයේ එක වැදගත් පිළිවෙලක්. හොඳේ දෙවනි එක. වගකීම දුන්නොත් ඒ වගකීම අකුරටම ඉටු කරනවා. ජපන් ජාතිකින් අකුරටම වැඩ කරනවා. වෙලාවට වැඩ කරනවා වගේම ඔය කෝච්චියක් ස්ටේෂමට එන්න තප්පර 30ක් පමා වුණොත් රියදුරා සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලනවා. පිරිසිදුකම. ඔබට මතක ඇති අර පාපන්දු ලෝක කුසලානේ අවස්ථාවේ ජපානයේ බෙල්ජියමට පරදිනවා. ජපන් ජාතිකයින් කඳුළු පුරෝගෙන ස්ටේඩියම් එක පිරිසිදු කරනවා. ජපන් ජාතිකයින් පිරිසිදු කිරීම උගන්වන්නේ පාසලේදීමයි. තමන්ගේ වැසිකිළිය පවා පිරිසිදු කරගන්න එක වසරේ පුංචි දරුවත් ඉගෙන ගන්නවා. කලාවට කලාත්මක දේටත් උපරිම සැලකිල්ලක් ඇති රටක්. වැඩ කරන වෙලාවට උපරිමයෙන් වැඩ කරන, විවේක ගන්න වෙලාවට විවේක සොය උපරිමයෙන් විඳින ජාතියක්. විනය. ආචාරශීලී සංගමයෙන් යුත් විනයක් පවත්වගෙන යාම ජපන් සංස්කෘතියේ අනන්‍යතාවයක්. ජපානයේ පුරාම ඇත්තේ තාක්ෂණය. තාක්ෂණයට බය නැති ජාතියක්. ඇත්තටම ජපානය කියන්නේ රොබෝවරුන්ගේ දේශය. අපි තාක්ෂණයට බයයි. අපි අපේ දරුවන්ට තාක්ෂණය දුන්නේ නැහැ නේද? දරුවන්ට තාක්ෂණය දෙන්න ඕනේ. තාක්ෂණයට බය වෙන්න හොඳ නැහැ. ඒ වගේමයි ජපානයේ ජනතාව පරිසරයට ස්වභාව ධර්මයට හරි ආදරෙයි. ලොකු බැඳීමක් තියෙනවා. ජපානයේ තුල ඇත්තේ බොහෝ වෙලාවට ওই නිවාසවල ඇත්තේ හරි පුංචි ඉඩක්. හැබැයි ඇතුල හරි ලස්සනයි. පුංචි ඉඩමක හරි ලස්සනට ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහට තමයි ගේ සකස් කරගන්නේ. ජපානයේ තුල තමයි ප්‍රථම වරට ඔය මේ කැට් කැෆේ වැනි සංකල්ප එන්නේ. ඒ කියන්නේ අයාල යන සතුන්. ඔව්, ඒ සතුන් වෙනුවෙන් තමයි ඔය කැට් කැෆේ එක නිර්මාණය වුණේ. ජපානයේ තියෙන්නේ පෝෂ්‍යදායි ආහාර. ජපන් ආහාරය හරි සමබරයි. මොකද රටවටේම මුහුද නිසා මාළු ප්‍රධාන ආහාරයක්. එළවලු බත් මාළුවලට මුල් තැන ලැබෙන රටක්. ජපන් ජනතාව මේ මොහොත විඳිනවා. විඳවන්නේ නෑ. හොඳේ, එකට හොඳම උදාහරණය තමයි ඔය සකුරා මල්. සකුරා මල් පිපෙන්නේ හරි පුංචි කාලයකට. නමුත් ජපන් ජනතාව සකුරා මල් බලන්ට යනවා. ඒ පිපෙන පුංචි කාලය තුල පවා ජපන් ජාතිකින් ඒ සකුරා මල් විඳින්ට කැමති. විඳවන්ට නෙවෙයි. හොඳේ, අන්තිමටම කියන්ට ඇත්තේ ලෝකයේ අපරාධ අඩුම රටක් ලෙසයි ජපානය සලකන්නේ. ලෝක යුද්ධයෙන් මහ පොළොවට සමතලා වූ ජපානය දශක දෙකක් තුනක් ඇතුළත ලෝකයේ ලොකුම බලවතෙක් වුණා. ජපානය සුද්දට කාර් විකුණුවට සුද්දගේ සිරිත් විරිත් අමු අමුවෙම බාරගත්ත රටක් නෙවෙයි. තමන්ට අයිති තම සංස්කෘතිය තුළ ලෝකයේ ඡය ගන්නට ජපන් ජාතිකයින්ට හැකි වෙලා තියෙන්නේ අලුත් අදහස් වලට. මතක තියාගන්න, අලුත් අදහස් වලට නිරන්තරයෙන්ම ඉඩ ලබා දෙන නිසයි. අද අපට අවශ්‍යව ඇත්තේ අලුත් අදහස්, අලුත් ක්‍රමයක්, අලුත් සංකල්ප. එහෙම නැතුව සදාකාලිකවම ණය මත යැපෙන, ණය සිංගමනේ යන ක්‍රමයක් නොවන බව අද ටෙලිවැකිය අලුත් අවුරුද්දට සුබ සිතුවිල්ලක් ලෙස ඔබට මතක් කරමින් අවසන් කරන්නේ අලුත් සිතුවිලි සහිත අලුත් පාරක ගමන් කරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලයි. අලුත් අවුරුදු කාලයට සාමාන්‍යයෙන් රිදිපිලි වගේම ආහාර පාන අලවියත් ඉහළ යනවා, මිලත් ඉහළ යනවා. විශේෂයෙන් ධීවර ශේෂ්ත්‍රයේ කරවර සහ උම්බලකඩ වලටත් හොඳ ඉල්ලුමක් ලැබෙන කාලයක්. නමුත් මේ කතාව ඊට වෙනස්. මේ කතාව අපට වාර්තා කරන්නේ මාතර අවිෂ්ක උදාරයි. දකුණු වෙරළ තීරය ආශ්‍රිතව උඹලකඩ සහ කරවලවලට ඇත්තේ ඉහළ ඉල්ලුමක්. මේ අතරිනුත් උඹලකඩ සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශ කිහිපයක් තිබෙනවා. ඒ මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර, කලල්ල, ගන්දර, කෝට්ටේගොඩ, දික්වැල්ල සහ නිල්වැල්ල වැනි ප්‍රදේශයි.
ඒත් අද මේ ප්‍රදේශවල උඹලකඩ නිෂ්පාදනයේ නිරත වූවන්ගේ ආර්ථිකය බිඳවැටෙමින් පවතිනවා. ඊට හේතුව මාළු මිල ඉහළ යාමයි. මාළු මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ ඉන්ධන මිල සහ ධීවර ආම්පන්න මිල ඉහළ යාම බව ඔබ දැනටමත් දන්නවා. මේ නිසා අද උඹලකඩ කිලෝවක නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් තිබෙනවා. අද වන විට උඹලකඩ කිලෝවක මිල රුපියල් 2700 ඉක්මවා ගොස් අවසන්. එසේම මෙම ජනතාවගේද විදුලි බිල්, වතුර බිල් ආදිය ඉහළ ගොස් ඇති නිසා ඔවුන්ගේ ජීවන වියදමද ඉහළ ගිහින්. මාලදිවයිනෙන් උඹලකඩ ශ්‍රී ලංකාවට ගෙන ඒම නිසාද මේ දේශීය උඹලකඩ කර්මාන්තය බලවත් තර්ජනයකට මුහුණ දෙමින් සිටිනවා. උඹලකඩ නිෂ්පාදනයේ නිරත මෙම ජනතාව පවසන්නේ බොහෝ දේශීය කර්මාන්ත විනාශමුඛයට යන වාසේ උඹලකඩ නිෂ්පාදනයේද විනාශ වනු ඇති බවයි. ඒ සමගම විනාශ වන්නේ තම දූ දරුවන්ගේ අනාගතය බවයි මේ පිරිස් පවසන්නේ. මේ ඔක්කොම ගෙන්නවනේ බිත්ති රටේ ගෙන්නවනේ මාළු ටික ගෙන්නවනේ දැමන් ටික ගෙන්නවනේ මේ හොඳ සුපිරි මාළු මෙයා ගේන්නේ කුණු වෙච්ච ගේන්නේ අර එහෙම දුරින් ගිහිල්ලා ගේන්නේ ගාලෙන් අඹලන් ගොඩින් දුරින් ගෙනල්ලා මේ නෙට් දාලා වහලා මැස් මැහි යුට බිම හක්කරන්නේ නැහැ හොඳ පිරිසුදු නැහැ මේ දානේ අර මාළු දිවිණින් අර එමෙගෙන කුණු කොටවත් ඒ වගේ නේද තමයි උඹ කුණන්නේ බෝට්ටු හේරමන්න ගොඩ මිනිතු තෙල් ගන්න සල්ලි නැහැ යවන්න සල්ලි නැහැ කුඩා මිනිහට මේ කරගෙන යන දෙන්න නැති රජයෙන් තමයි දුප්පත් මිනිහෙන් පිටිම නැට කෙරුවේ කවුනේ මාළු තුට්ටුවට දෙකට යනකොට ළමයි නිකන් දුක්කින්දලා මහමූ දෙනවා වගේ තමයි තියෙන්නේ. ඒකයි මාස ගණන් දුක්කින්දලා ගොඩට ආවට පස්සේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඒකයි වෙන්නේ. අපේ රටටම ආවේනික සිරිත් විරිත් චාරිත්‍ර ඇදහිලි වගේම ක්‍රීඩාත් තිබෙනවා. අපේ ක්‍රීඩා හඳුන්වන්නේ ජන ක්‍රීඩා ලෙසයි. ඒත් සමහර ජන ක්‍රීඩා දැන් අවුරුදු උත්සවවලුනුත් මෙකී යමින් තිබෙනවා. මේ අලුත් අවුරුද්දේ විශේෂයෙන් ජන ක්‍රීඩාවලට ලැබෙන්නේ ප්‍රධාන ස්ථානයක්. සමහර ජන ක්‍රීඩා අද අභාවයට යමින් තිබෙනවා. විශේෂයෙන් ජන ක්‍රීඩා එක්ක ඇත්තේ එකට බැඳුණු ආදරණීය බවක්. මේ අපේ ජන ක්‍රීඩා ගැන සියත අප තබන සටහනක්. පත්මහ අලුත් අවුරුදු ක්‍රීඩා කියලා කියන්නේ පත්තිනි දේව සම්පදාය හා බැඳුණු ක්‍රීඩා වර්ග හතක් තියෙනවා. අංකෙලිය, පොරපොල් කෙරිය, කතුරුවන් චිල්ලාව, බැල්ලොන් චිල්ලාව, බංකු රබාන, මහ බංකු රබාන, ඔලින්ද කෙලිය සහ පංච කෙලිය. මෙන්න මේ ක්‍රීඩා වර්ග හත පත්තිනි මෑණියන්ට පඳුරු බැඳලා පත්තිනි සම්ප්‍රදායට අනුගතවයි මේ කටයුත්ත කරන්නේ. ඔබ හිතනවා ඇති ගෙදර ගෙමිදුලේ ඉඩ කඩක් තියෙන තැනක සමිමත් ගහක අත්තකට වැල්පොටවල් දෙකක් දාගෙන බැල්ලොන් චිල්ලාවක් තනා ගන්න එක සාම්ප්‍රදායික දෙයක් කියලා නෑ. ඒක බැඳෙන පිළිවෙතක් තියෙන පිළිවෙතට අනුව සුබ දිනයක් තියෙන්නට ඕනේ. උදෑසනක මේ කටයුත්ත කරන්න ඕනේ. ඒ වගේම තමයි පත්තිනි පඳුරු බැඳලා වෙනම ස්ථානයක් තෝරාගෙන කතුරුවන් චිල්ලාව තනන. අංකෙලියක් පවත්වනකොට ඒකට වෙනම අම්පිටියක් තියෙන්නට ඕනේ. අපි දන්නවා රබන් කෙලිය. රබන් කෙලියේදී බොහෝ වෙලාවට මේකේ සම්මත පිළිවෙත ඉන්නේ බවලත් උදවියට පැවරලා තියෙනවා. හැබැයි ඒ වගේම පිරිමි උදවියත් මේකත් එක්ක සම්බන්ධතාවයේ තියෙනවා. ත්‍රිකාට අපි දන්නවා උලින්ද. උලින්ද කොළඹුවක් තියෙන්න ඕනේ. බලවන් හතක් තියෙන්න ඕනේ. එතකොට අපි උලින්ද ඇදිල්ල දෙපැත්තේ එක වලකට හතර ගානේ දාලා මම වාමාවෘතව අදිනකොට ඔබ දක්ෂිණාවෘතව අදින්න ඕනේ. ඊගාවට තියෙනදී පංචකෙලිය. පංචකෙලියේදී තනි මගකට ගමන් කරන්න ඕනේ. කොටු හතෙන් හතට හතෙන් හතට බෙදෙනවා සත්පත්තිනි දේව පිළිවෙත හින්දා. ඉතාම අභියෝගාත්මක ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාවන් තමයි බක්මහ අලුත් අවුරුදු ක්‍රීඩා. ඒවා කළ යුත්තේ අවුරුදු කාලයට පමණයි. පත්තිනි සම්ප්‍රදාය හා බැඳුණු අවුරුදු ක්‍රීඩාව අවුරුදු හමාර වෙලා 230ක් ගත වුණාට පස්සේ යලිදු මේ ක්‍රීඩා කරන්න බෑ. ඒවා සිරිත් සම්මත තහංචි විදිහට තමයි අපේ පැරැන්නු විශ්වාස කළේ. එම පුවතත් සමගින් සියතු උදැසන පුවත් විකාශයමින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.